අනුරාධපුර ශික්ෂණ රෝහලේ MRI ස්කෑන් යන්ත්‍රය කැඩිලා දැන් මාස 5ක්. එතකොට අපි දිගින් දිගටම මේ ඔබිලිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට කියනවා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇහුනේ නැහැ වගේ ඉන්න හින්දා තමයි අපි මේක මාධ්‍යයට කියන්නේ. ඒ නිසා අපිත් එක්ක තරහ වෙන්න එපා මාස 5ක්. ඒ වගේම සිරිමා බණ්ඩාරනායකගේ රෝහලේ එක කැඩිලා අවුරුද්දකට වැඩි. එතකොට දැන් මේක මොකද්ද ඔය යන්ත්‍රයක් කැඩුනහම කියලා කිව්වට මේ යන්ත්‍රය නැති නිසා අද වෙනකොට රෝගීන් කී දෙනෙක් තමන්ගේ ලෙඩේ හොයාගන්න බැරුව ඉන්නවද? පිළිකා රෝගේ හොයාගන්න බැරුව ඉන්නවද? ප්‍රතිකාර කරගන්න කොඳු වැටපලේ ප්‍රතිකාරය ගන්න නැතුව සදාකාලික ආබාධ සහිත වෙන අය ඉන්නවද? මේවා පිළිබඳව ආණ්ඩුවට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට වගේ වගක් නැතුව ඉන්න බෑ කියන එකයි අපි කියන්නේ. නිසා මේ යන්ත්‍රයක් බිඳ වැටුනහම මාස 5ක් යන්න බෑ ඒ යන්ත්‍රය නැවත අලුත් වැඩියා කරන්න. එහෙමනම් එක්කෝ සමාගමේ ප්‍රශ්නයක් තියෙනවා, එහෙම නැත්නම් මේක කලමනාකරණය කරන ආයතන අධ්‍යක්ෂකවරයාගේ ප්‍රශ්නයක් තියෙනවා. එඳ කරුණා කරලා මේක හොයලා බලන වගකීම පඩි ගන්න, දීමනා ගන්න, වරප්‍රසාද ගන්න, ඉතර නිතර සෞඛ්‍ය පාලනය පිළිබඳව රට ගිහිලා ඉගෙන ගන්න නැත්තන්ගේ වගකීමක්. ඒ නිසා ඒ වගකීම ඉෂ්ට කරන්න අපි කියන්නේ MRI ස්කෑන් 13ක් තියෙනවා ලංකාවේ. 13න් දෙකක් බිඳ වැටිලා මිනිස්සුන්ට අවුරුද්දක් එහෙම නැත්නම් ඊට වැඩි කාලයක් යනවා MRI ස්කෑන් එකක් කරගන්න. ඉතින් තමන්ගේ රෝගේ අවුරුද්දක් තියාගෙන ඉන්න රෝගියෙකුට තව අවුරුද්දක් තියාගන්න කියලා යෝජනා කරත් ඉතින් කරන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් මේක බොරු නිදහස් සෞඛ්‍ය සේවාවක් කියන එක තහවුරු වෙලා තියෙනවා. ඒ වගේම දැන් අපි දිගින් දිගටම කියනවා CT ස්කෑන් යන්ත්‍ර ලංකාවේ 10කට වඩා බිඳ වැටිලා තියෙනවා සාමාන්‍ය නඩත්තු කිරීම කරන්නේ නැතුව. මේක කිව්වහම මොනවහරි උත්තරයක් දෙන හින්දා තමයි අපි කියන්නේ උත්තරයක් දීලා හරි මේක හදන්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට පුළුවන්, මේ අංශේ බාර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පුළුවන්. කුරුණෑගල ශික්ෂණ රෝහලේ CT ස්කෑන් යන්ත්‍රයක් තියෙනවා බිඳ වැටිලා, කළුතර රෝහලේ තියෙනවා, ශ්‍රී ලංකා ජාතික රෝහලේ මෑතකදීම බිඳ වැටීමක් වෙලා තියෙනවා, කරාපිටිය රෝහලේ, තිරිකුණාමලයේ රෝහලේ, හම්බන්තොට, බදුල්ල, රත්නපුර, දන්ත ආයතනය, යුද හමුදා රෝහල, මේ ඇතුළු ස්ථාන ගණනාවක රුපියල් මිලියන ගණන් දීලා ගත්ත යන්ත්‍ර කැඩිලා පැත්තක දාලා දිනවා සාමාන්‍ය නඩත්තු කිරීම කරගන්න බැරුව. එතකොට මේ හැම රෝගියෙක්ම එක්ක මේක පෞද්ගලික අංශයෙන් කරන්න ඕනේ. එතකොට පෞද්ගලික අංශයට යනවට සමහරු කැමති. ඒගොල්ලන්ට විවිධ පෞද්ගලික අංශේ වරප්‍රසාද වරදාන කොමිස් ලැබෙන නිසා ඒගොල්ලෝ හරි ආසයි රෝහලට එන, රජයේ රෝහලට එන රෝගියාව පෞද්ගලික අංශයෙන් ගිහිල්ලා කරගෙන එන්නකෝ MRI එකක්, ගිහිල්ලා කරගෙන එන්නකෝ CT එකක්, ගිහිල්ලා කරගෙන එන්නකෝ පරීක්ෂණයක් මොකක් හරි කියලා කියන්නේ. එතකොට ඒ නිසා ඒගොල්ලන්ට මේක හදන්න උවමනා නැහැ. එතකොට අපි කියන්නේ උපකරණ ගෙන්වීමට වඩා උපකරණ නඩත්තු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මීට වඩා මැදිහත් විය යුතුයි සහ රෝගී සත්කාර සේවාව ලබා දීමට උපකරණයක් ගෙනල්ලා ගොඩ බැස්වීමට වඩා අවධානය යොමු කළ යුතුයි කියන එක තමයි අපි කියන්නේ.